එන්න යන්න ගමනක් මා සමගින්. දාබර ප්‍රේමවන්තේනි, අපි තවත් මාසයක් අවසන් කරන්නට යනවා. මාර්තු මාසෙ 31 වෙනිදා අද දවසේ. මොකද අව 2020 මාස 3ක් ගෙවිලා ඉවරයි. පුදුමාකාර ඉක්මනට යනවා. කෙසේ හෝ වේවා අපේ සිහිනයට අපි සමීප වෙනවා. අපේ අවසාන ඉලක්කයට අපි සමීප වෙනවා. අපි වයසට යද්දි සමායට අපි වයසිකයන් ටිකක් හොරයි. මොකද මේ වයසයි කියලා පේනවනේ. මොකද අපි වයසට යන තරමට අපි සන්තෝෂ වෙන්න ඕනේ. මොකද අපි දෙවියන් මේ මහ පොළොවේ වගකීම අවසන් කරලා දෙවියන් මහන්සියගේ වත දකින්නට අපි තව දවසකට කිට්ටු වෙනවා. අපි ඉඳ අපි සන්තෝෂ වෙන. ඒකයි අපි උපන්දින සැමරිය යුතු වෙන්නේ. උපන්දිනේ සැමරිය යුතුයි. අපි අවුරුද්දක් ආපු ගමනේ අපි උපන්දිනයක් සම. මොකද මට මම තව අවුරුද්දක් කිට්ටුණා දෙවියන් වහන්සේට මාව දකින්නට තියෙන. ඒක නිසා මම සන්තෝෂ වෙනවා, මම ප්‍රීති වෙනවා. තමයි අපි සමාජයට ගොඩක් වෙලාවට උපන්දින සමරන්නේ ගොඩක් ඊට වඩා වෙනස් විදිහට. කෙසේ හෝ වේවා ඊයේ දවසේ අපි නතර කරපු තැනක් තමයි යහපත පිටිපස්සේ යක්ෂයා ඉන්නවයි කියන දේ. යහපත පිටිපස්සේ යක්ෂයා නවතන සියලු අයහපත පිටිපස්සේ දෙවියන් වහන්සේ නතර වෙනවා වගේම සියලු යහපත පිටිපස්සෙත් යක්ෂයා නතර වෙනවා. සමායෙ මම කරන යහපත් දේ පටන් ගන්න යහපත් දේ තුළ හරි දේ නිවැරදි දේ නමුත් ඒක ටික කාලයක් යනකොට ඒක මගේ වරප්‍රසාදයක් බවට පත් කරගන්න උත්සාහ කරද්දී මගේ ගෞරවයක් බවට පත් කරන්න පිටිපස්සේ පටන් ගන්නේදී ඒක පිටිපස්සේ යක්ෂයා නතර වෙලා මගේ යහපත් දේ අයහපතට පරිවර්තනය කරගන්න යක්ෂයාට හැකියාව තියෙනවා, බලය තියෙනවා. ඒ නිසා පරිස්සමෙන් මම කරන යහපත් දේ ගැන මම විමසිල්ලේ ජීවත් විය යුතු වෙනවා. ගමනක් මා සමගින්